දෛනික අපේ ආහාරවේලට පළතුරු ග්‍රෑම් 200ක් එකතු කරගන්න කියලා තමයි විද්‍යතුන් පවසන්නේ. ඉතින් දෛනිකව පළතුරු ග්‍රෑම් 200ක් එකතු කරගන්න නම් අපේ රටේ නිෂ්පාදනය විශාල ප්‍රමාණයෙන් සිද්ධ වෙන්න ඕනේ. ඒ සඳහා ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරී සම්බන්ධ වෙලා ඌව පළාත් තුළ ටොම් මේජෙසි අඹ වගාව දැන් ව්‍යාප්ත කරන යනවා. ඉතින් මේ ව්‍යාප්ත කිරීමේ කටයුතු සඳහා අපේ ගොවි මහත්වරු මහත් පරිශ්‍රමයක් සහ උනන්දුවකින් කටයුතු කරනවා. විශේෂයෙන්ම දේශපාලන අධිකාරිය, ඒ වගේම තරුණ ව්‍යවසායකයන් මේ හැමෝම මේකට යොමු වෙලා තියෙනවා. ඒ කියන්නේ ටොම් මේජෙසි අඹ වගාවෙන් අතමිට සරු වෙන බව නොරහසක්. ඉතින් අපි අද පුරා විනාඩි 15ක් කතා කරන්නේ ඌව පළාත් සභාව මගින් මේ සිදු කරපු කාර්යය සාර්ථකත්වයේ විමසලා බලන්න. ඌව පළාත තෙත් අතරමැදි හා වියලි දේශකුණික කලාප රාශියකට හිමිකම් කියන පළාතක් ලෙස හඳුනාගත හැකි. මෙම තත්ත්වය හොඳින් තේරුම්ගත් ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වර්තමානයේ පළතුරු වගාව ව්‍යාප්ත කිරීමට පියවර අරගෙන මේ යටතේ රඹුටන්, අඹ, මැංගුස්, වැල්තොඩම් පෙන්වා දිය හැකි. බදුල්ලා මොනරාගල දිස්ත්‍රික්ක දෙක තුළ ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් පළතුරු වගා ප්‍රවර්ධන විශේෂ වැඩසටහන් කිහිපයක්ම ක්‍රියාත්මක වෙනවා. මෙහිදී විශේෂයෙන්ම කියන්න ඕනේ ටොම් ඒජෙන්සි අඹ වගාව. ටොම් ඒජෙන්සි අඹ වගාව දැනට බදුල්ල දිස්ත්‍රික්කයේ මයියගන ප්‍රාදේශලිකම් කොට්ටාසෙත්, මොනරාගල දිස්ත්‍රික්කයේ පුරාමත් දැනට ප්‍රචලිත කරලා තියෙනවා ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින්. දැනට විශාල වගා ප්‍රමාණයක් දිස්ත්‍රික්ක දෙක පුරා විහිදිලා තියෙනවා. මේ සම්බන්ධයෙන් ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ සිටින ශ්‍රේෂ්ඨ නිලධාරීන්, කෘෂිකර්ම උපදේශක මහත්වරුන් අවශ්‍ය තාක්ෂණය ලබා දෙනවා. මොනරාගල දිස්ත්‍රික්කයේ ගත් කල පැණිතොඩම් වගාවට ප්‍රසිද්ධියක් කිසිලු නමුත් බඩඉරිඟු, රටකජු, වී වගාවද බහුලව සිදු කරනවා. බදුල්ල දිස්ත්‍රික්කයේ ගත් කල උඩරට එළවලු, පහතරට එළවලු, වී, තේ වගාවන්ගෙන් ජාතික ආර්ථිකය පෝෂණය කිරීම පෙන්වා දිය හැකි. මෙම ප්‍රදේශයට පළතුරු වගාව යටතේ අඹ වගාව ආගන්තුක භෝගයක් නොවුවත් ටොම් ඊ.ජේ.සි. අඹ වගාව අලුතින් හඳුන්වා දීම සිදු කර තිබුණා. ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විදිහට අපි 2008 වසරේ සිට ටොම් ඒ.ජේ.සි. වගාවත් එක්ක සම්බන්ධ වෙනවා. මේක පටන් අරගෙන දැනට අවුරුදු 10ක් විතර කාලයක් වෙනවා. පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විදිහට අපි මේ වෙනකොට පළ ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් දිස්ත්‍රික්කයේ පුරා ව්‍යාප්ත කරන්න අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. එක්කම වෙනත් ආයතන සහ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මැදිහත් වීම මත මේ වෙනකොට හෙක්ටයාර 500ක අතර ආසන්න ප්‍රමාණයක වගාවක් මේ වෙනකොට මොනරාල් දිස්ත්‍රික්කයේ පුරා ව්‍යාප්ත වෙමින් පවතිනවා. ඉදිරියේදී අපේ බලාපොරොත්තු වෙන්නේ මේක ඉතාමත් අපනයන මට්ටමේ වගාවක් නිසා අනිවැරදි තාක්ෂණයේ ගොවි මහතුරුන්ට දෙමින් ඉතාමත් හොඳ අපනයන මට්ටමේ නිෂ්පාදනයක් බිහි කරන්න පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන බලාපොරොත්තුව. මේ අපි ප්‍රධාන වශයෙන්ම කරන්නේ මේ කඳ ඇතුලේ තියෙන අනවශ්‍ය අතු ටික, ඒ කියන්නේ කඳ හොඳට ආලෝකය ලැබෙන පරිදි අනවශ්‍ය අතු ටික අයින් කරන එක. ඒක තමයි ප්‍රධාන කාර්ය වෙන්නේ. එතනින් එහා ගියාට පස්සේ තමයි ඊළඟට අපි දෙවෙනි අතුවලේ හදාගන්න හදන්නේ. දැන් අපි මේක ප්‍රධාන බැලුවන් පස්සේ තේරෙනවා අපි මෙතන ඉඳලා මෙතනින් ආපහු තව අත්තක් ගත්තොත් එහෙම අපිට හොඳ ගහක් නඩත්තු කරගන්න බැරි වෙනවා. ඒකම මේක ඊට පස්සේ විශේෂයෙන්ම කප්පාදු මතක තියාගන්න ඕන කාරණයක් තමයි අපි කප්පාදු කරන හැම අවස්ථාවෙම පුළුවන් තරම් කඳට ආසන්නෙම මේක අත්ත කපලා අයින් කරන්න වෙනවා. ඒතර අපිට සෙකටරි එක පාවිච්චි කරන්න පුළුවන් ඇඟිල්ලක් වගේ ප්‍රමාණය අතු කපන්න. ඊට එහා ලොකු අතු කපන්න කියොත් අපි කප්පාදු කීත පාවිච්චි කරන්න වෙනවා. දැන් මේ අත්තත් මෙතනින් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ අත්තත් මෙතනින් අයින් කරගන්න වෙනවා. අපි අනිවාර්යෙන් කප්පාදු කරනකොට අනිත් වැදගත්ම කාරණේ තමයි මේක විශේෂයෙන්ම මේ කාලේ බලන්න ඕන. මොකද හොඳ ජල සම්පාදනයක් තියෙන අවස්ථාවක වගේම පස්සේ තෙතමනේ තියෙන අවස්ථාවක තමයි කරන්නේ. අධිකව පෑවිල්ල තියෙන සහ අධිකව වර්ෂාපතනයේ තියෙන කාල සීමාවන් මේ කප්පාදු සඳහා තෝරගන්නේ නැහැ. ඒකම මේ කැපුම් පොස්ට් ඒ විශේෂයෙන්ම දිලීරනාශකයකුත් සමග අපි මේ ලැකර් වගේ දෙයක් පාවිච්චි කරලා මේක ආවරණය කිරීම ඉතාමත් වැදගත් වෙනවා. මොකද මේ දැන් වර්ෂාව සහිත කාලගුණයක් වුණොත් එහෙම මෙතනින් දිලීරාශාදනය ගහට එන්න පුළුවන් නිසා.
අඹ ගත් කල ලොකු කුඩා කාටත් ගුණදායක පළතුරක් වගේම ලොකු කුඩා කවුරුත් ප්‍රිය කරන පළතුරක් වීම විශේෂයි. ලංකාවේ අඹ වර්ග රාශියක් වගා කළත් වර්තමානයේ ටොම් ඊ.ජේ.සී. අඹ වගාවට ගොවි මහත්වරු වැඩිපුර යොමු වෙලා. මෙයට හේතුව ලෙස දෙස් විදෙස් වෙළඳපළ වෙතින් ඉහළ ඉල්ලුමක් පැවතීමයි. මෙම කාරණය හොඳින් තේරුම්ගත් ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වර්තමානයේ ටොම් ඊ.ජේ.සී. අඹ වගාවට ගොවි මහත්වරුන් යොමු කරලා. මට මේ අඹ පැලට ලබා දුන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ. ඒ වගේම තමයි මේ පැල මට 50,000 අතරත් හම්බුණා, නොමිලේ පැල හම්බුණා. මං ඉස්සර සාමාන්‍යකව එතන තමයි කරේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරි මහතුරු ඇවිල්ලා තමයි මට කිව්වේ මේ වලවල් කපලා 3x3 වල කපලා පෝර වර්ග දාලා, ගොම පෝර, කුකුල් පෝර, කොම්පෝස්ට් පෝර දාලා තමයි ඉන්දුවේ. ඒ මහතුරු ඇවිල්ලා හැමදාම නඩත්තු කටයුතු කියලා දුන්නා මට. ඒ වගේම කප්පාදු කරන එකත් ඒ කට්ටියමයි තමයි ඇවිල්ලා කරන්නේ. මගේ බලාපොරොත්තුව මේකෙන් හොඳ අස්වැන්නක් කරගෙන අලවි කරන්න. එමෙන්ම මෙහි කෘෂිකර්ම උපදේශක මහත්වරුන් නිරන්තරයෙන් ගොවි මහතුන්ගේ ශ්‍රේෂ්ඨවලටම ගොස් නව කෘෂිකාර්මික දැනුම ගොවීන්ට ලබා දීම නිසාත්, ගොවීන් එම තාක්ෂණික කරුණු නිවැරදිව අනුගමනය කිරීම නිසාත් සාර්ථක අඹ වගාවක් වර්තමානය වන විට දක්නට ලැබෙනවා. එමෙන්ම මෙම අඹ වගාවල අද වන විට අස්වැන්නත් වෙළඳපළ වෙත ලැබෙමින් පවතිනවා. මේ කලාපයේ මේ පෙපොල්, කෙසෙල් අඹ තමයි ප්‍රධාන වශයෙන් වගා කරනවා. මේනුත් අඹ කරතකොළම් ප්‍රභේදය තමයි මේ වෙනට වගා කරේ. නමුත් වර්තමානයේ හඳුන්වා දී තිබෙන ටොම් ඊ.ජේ.සී. කියන ප්‍රභේදය තියෙන ඉල්ලුම අනුව පළ කෘෂි දෙපාර්තමේන්තුව හා මණ්ඩල නියෝජ්‍ය කෘෂි මධ්‍යස්ථ කාර්යාලය මැදිහත්ව මේ ප්‍රචලිත කිරීම සඳහා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයත් සම්බන්ධ කරගෙන 2017 වර්ෂයේ පමණක් පැල 40,000කට අධික ප්‍රමාණයක් මේ වෙනුවට ලබා දීලා තියෙනවා. මේ ඔස්සේ විශාල ගොවීන් පිරිසක් මේ නැඹුරු වෙලා තියෙනවා. මේ අඹ වගාවට කලින් සාමාන්‍යයෙන් පොඩි වගාවල් තමයි කරේ. ඊට පස්සේ තමයි මේ කෘෂි දෙපාර්තමේන්තුව හරහා එකතු වෙලා මට මේ අඹවගා කරගෙන යන්න උපදෙස් දීලා මේ වැඩේ කරමු කියලා කිව්වේ. ඊට පසුවත් මම අඹවගාවෙන් පස්සෙත් මේ අතුරු භෝග කරලා ලොකු ආදායමක් ලබාගෙන තියෙනවා. මම ගිය වසරේ බටු වගාව කරා කරමේ දෙකමාරෙම. දැනට ඊට පස්සේ මේ අවුරුද්ද ඇතුළත මේ මාස ගන්නේ කඩල කවුපි සහ රජු වගාවක් මම කරගෙන යනවා. ඒ සඳහාත් මට ආදායමක් තාම ලැබෙමින් පවතිනවා. ඉස්සරහට මම බලාපොරොත්තු වෙනවා විසිකම් දේවාන්තු හරහා දී වසරෙත් පුළුවන් වුණොත් මේ අඹ වගාවට හානියක් නොවනව නම් යට අතුරු භෝගයක් වගා කරලා අමතර ආදායමක් ලබා ගැනීම බලාපොරොත්තුවක් තව තියෙනවා. ගොවියාට ආදායමක් ලබා ගත හැකි, ඒ වගේම අපනයන කළ හැකි අඹ වර්ගයක් මේ දිනවල අපි හඳුන්වා දෙමින් පවතිනවා. ටොම් ඊ.ජේ.සී. කියන නාමයෙන් මේ අඹ වර්ගයේ හඳුන්වීම කරනවා. මෙහි විශේෂත්වය තමයි මෙම ශාක අපිට කප්පාදු කරලා හොඳ ව්‍යූහයක් සහිත කුඩා ශාක වශයෙන් නඩත්තු කරන්න පුළුවන්. ඒ වගේම මෙහි ඵලය ඉතාමත්ම ඉහළ වටිනාකමක් දරනවා. ඒ වගේම මේක අපනයන සඳහා ඉතාමත් සුදුසුයි. ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් මහා පරිමාණ වගා කරුවනොත් මේ වන විට නිර්මාණය කර තිබෙනවා. ටොම් ඊ.ජේ.සී. අඹ වගාවට තරුණ පරපුර වගේම විශ්‍රාමික නිලධාරීන්, දේශපාලඥයන් යොමු වී තිබීම විශේෂත්වයක්. මේ ඉඩමේ ඉස්සර
මුන්ට කවපි වගේ බෝග වගා කරන්න එකක්නට මං ඉට දීල තිබුණා. නමුත් ඒ කවපි වගා කරන්න මුන් ඇට වගා කරන්න ගත වෙන්නේ දවස් 45 දවස් 60යි. යන ඉඩම අවභාවිතා වෙන නිසා අපි මේ ඉඩම සම්පූර්ණ අඹවගාවට යෙදවුන් පස්සේ මාසෙට අවුරුද්දකට මාස 7ක් විතර මේ අස්වැන්න ගන්න හැකියාව ලැබිලා තියෙනවා. මෙතන සාමාන්‍යයෙන් දළ වශයෙන් අඹ ගස් 95ක් විතර තියෙනවා. මෙයින් අවුරුද්දකට ලක්ෂ 8ක විතර ආදායමක් ගන්න හැකියාව තියෙනවා. කරුණ ව්‍යවසායකට ඉතාම හොඳ ආදායම මාර්ගයක්. ඉතින් ඉඩම් තියන අය අක්කරේක දෙක හරි මේ වගාව ආරම්භ කරන්න. දැන් මම වගාව කරලා අවුරුදු 3 විතර පළදාව එන්න පටන් ගත්තා. දැනට ඉස්සෙල්ලම නම් බොහොම සුළුයි වගේ තමයි පළදාව ආකාරය. දැනට අවුරුදු ගිය අවුරුද්දේ මේ අවුරුද්දේ පළදාව වැඩිපුර තිබුණා. සාමාන්‍යයෙන් අපි මේකේ මේ අලෙවි කරන්නේ දඹුල්ලට යවලා කිලෝ එකට 175ක 200ක විතර මිලක් තමයි අපිට දැනට ලැබෙන්නේ. රට ජාතිය පෝෂණය කිරීමේ කාර්යයට ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මෙම ගන්නා උත්සාහය මහත් ප්‍රශංසනීයයි. 2014 තමයි අපේ ගොවි මහත්මයා මේ වගාව ආරම්භ කළේ. ගස් 196ක්, ඒ කියන්නේ මුලින් 200ක් හිටවලා පස්සේ 196කින් තමයි අද වන විට අපි අස්වැන්න ලබා ගන්නේ. මේ වෙනුවට කිලෝ 1500 2014 ප්‍රමාණයක් මේ අවුරුදු 4 හමාරක් වගේ වසක් වන අඹ වගාවෙන් අපි ගන්නවා. මුලින්ම අපිට හම්බ වුණේ කිලෝග්‍රෑම් 500ක් වගේ. විශේෂයෙන් මම මෙතනදි මතක් කරන්න ඕනි බදුල දිස්ත්‍රික්කයේ තියෙන ගැප් ලියාපදිංචි සහතිකයලත් ප්‍රථම අඹ වගා මහා පරිමාණ ව්‍යාපෘති තමයි මේක. මේ වන විට අපි කොට්ටාශයේ අනිකුත් ගොවි මහත්තුන්ටත් මේක ආදර්ශයක් කරගෙන අඹ පැල 5000කට ආසන්න ප්‍රමාණයක් වගා ලබා දීලා තියෙනවා. විශේෂයෙන් අපි ඉදිරියේදී ගැප් සහතිකය කරන ලද අඹ, එහෙමත් නැත්නම් මේ විශේෂිත වූ ටොමි ජේසි අඹ වර්ගය සියලුම ගොවි මහත්තුන්ගෙන් ලබා දීලා ගොවි මහත්තුන්ට අස්වැන්නක් සහ කොට්ටාශයට විශාල ආදායමක් ලබා ගැනීමේ හැකියාව තමයි අපි මෙහිදී විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ. ඌපලත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව රටේ පළතුරු අවස්ථාවය සම්පූර්ණ කිරීම සඳහා ඌපලත් ගොවි ජනතාව සමග සම්බන්ධ වෙලා අඹ වගාව, විශේෂයෙන්ම ටොම් ඒජන්සි අඹ වගාව ව්‍යාප්ත කරමින් පවතිනවා. අද වන විට මේ වගාව ව්‍යාප්ත කරපුවාගේ පළදාව අස්වැන්න අපේ ජාතික නිෂ්පාදන දායකත්වය සපයලා තියෙනවා. ඉතින් මේ පිළිබඳව මොනයම්ම ගැටුවක් තියෙනවා නම් ඔබට පුළුවන් තිරේ දිස්න ලිපියට ලිවීමෙන් ලබා ගන්න. ඒ වගේම තමයි ඔබට පුළුවන් බදාදා දවසේ ඔබ ළඟපිරි ගොජාසිය මධ්‍යස්ථානට ගියොත් ඒ රැඳී සිටින කුෂ්කර උපදේශ මහත්මාව මාත්මී හමුවෙනුත් ඔබගේ තාක්ෂණික ගැටලුවට විසඳුම් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි 19 දුරකථන අංකයේ ඇමතීමක් ලබා දීමෙනුත් ඔබගේ කුෂිකාර්මික තාක්ෂණික ගැටලුවට විසඳුම් ලබා ගන්න පුළුවන්. එසේනම් තවත් 7 දිනකින් මෙවැනිම සාර්ථක ගොවි මහත්තුගේ වන්දනාවත රැගෙන ඔබ හමුවට පැමිණෙන්න. එතෙක් ඔබට සුවදායක සතියක්.